මේගොල්ලෝ දැන් ටිකක් අඩු වේගෙන එනකොට මේකෙන් ෆොටෝ කෝපි එකක් එනවා අමුතු නමක් මූණ පෙන්නන්නේ නැහැ සමාජයේ ජේ සිල්වා අද ලංකාවේ ට්‍රෙන්ඩින් මාතෘකාව අර මොකක් දෙකක් නැතුව කෑම එපා වගේ තමයි ජේ සිල්වා නැතුව කෑම එපා නම කියන්න ඒ ඒ නම ප්‍රසිද්ධ කරහට කමන්නේ ඒ පොතේ අංජනං කණ්ණාඩිය ටික පරණ පොත 1950 ගණන් වල ගහපු ඒකේ තියෙනවා 300 ගානක් මැජික් කරන දැන් ඒ කාලේ පැවතුන සටන් දෙක ගත්තහම වාසේ මිනිසුන්ගේ අතපය කැපෙනවා බෙලි කැපෙනවා කතා මේ තියෙන පුස්කොළ ග්‍රන්ථවල මාදර ජීවමානව තියෙන බතක් දෙන්න කලින් බෙල්ලහා කරන්න පුළුවන් දැන් රුවන්වැලි මහා සෑයක් ගාවට ගිහිල්ලි වරලා දෙවියන්ට පින් දෙන්න මෙහෙම කරගත්තහම අපිට වඩා හොඳට ඒ මුද්‍රාවක තියෙන ශක්තිය දේවතා කොටස් දන්න මොකද කිරණ කයන්නේ තියෙන්නේ දැන් අපි මෙහෙම කරගෙන හිටියට ඒක ප්‍රශ්නයක් නෑ ඒක තව කෙනෙකුට තේරෙන්නේ නෑ හැබැයි මෙහෙම කරගත්තාම කියන්නේ මෙතනින් යන සිග්නල් එක නතර වෙනවා දැන් තව කෙනෙක් කියනවා මට ඩොලර් 500යි හම්බුනේ ඉතුරු 500 කවද්ද හම්බෙන්නේ ඒ ඒ ඒ ඒවත් තියෙනවා රහත් වෙච්ච අය තමයි දැන් ඒ කියන්නේ ඔබතුමාට කිව්වද ඒක නෑ නෑ මට නෙවෙයි ඒක ගෲප් එකක් නෙවෙයි ඒක කමෙන්ට්ස් වල කතා කරන අපි උපාය දූතයෝ දම්මලා इतनी सुबह दवासक हेमदनाम भूम गौरव पिलगन दवसेद तपे कथाभट इधिंग कथाभ आरंभे दिमपट कियन मे सवधान हागेन कियन कारणे संबंधे निटपुभ दहासपट कियान्से अपट पुलवांग इसहट मे कथाभ गमनाख्यानवाद नेतंग मितनी निहाट मे कथाभ नतरकर्दानवदीन के तीरने कराने उपट लबादेन प्रतिचारत्क दें विश्वकर्म अपट आराधने क्लबुना मे विशेष कारणाटिकाक समाजगतकरण अवश्यय मेधवस्वल समाजमाध्य दखिन्नतीन देवालेक्क यम कारणाटिका कथाकरण अवश्यय इडकडक लबादेन्न नालिकाविकेन आराधनेन अपि आव मे अपिट एतुमाव मुनगस्सन गहेनवा सह एतुमाव हंदुन्वला देन्न वेन्ने ओबट मे विधियट विश्व आरक्षक प्रधान उपदेशक गुप्त विद्या गवेशक थरु सेनविरत्न महात्म्या एहेम तमयि एतुमावट එතුමාගේ නම විදිහට ලබා දීලා තියෙන්නේ මම ඒ විදිහට තමයි ඔබට එතුමා හඳුන්වලා දෙන්නේ ආයුබෝවන් ඔබට තරු සෙනවිරත්න මහත්මයා දැන් මේ නම ටිකක් වෙනස් දැන් විශ්ව ආරක්ෂක ප්‍රධාන උපදේශක මේ විදිහට ඔබතුමා මට නම ලබා දෙනවා මම කැමති මෙතනින්ම වැඩසටහනට ආරම්භයක් ලබා ගන්න මට කියන්නකො මේක මේ ඔබතුමා විසින් දාගත්ත නමක්ද නැත්නම් මේ પરම්පරාවෙන් ලැබිච්ච නමක්ද මොකක්ද මේකේ කතාව අපෝ නෑ මේ රමේෂ් විශ්වාරක්ෂක සංසදය එහෙම නැත්නම් සංවිධානය මීට වසර කිහිපයකට කලින් 2012 වගේ කාල පරාසය තුලදී තමයි නිර්මාණය වුනේ. ඒ ප්‍රධාන උපදේශ දුරත්වය මට හම්බ වුණා. ඒක මේ පාරම්පරික නාමයක්වත් හෝ නැත්නම් කොහකට හම්බෙද සහතිකයක් නොවේ. විශ්වාරක්ෂක කියන්නේ මේ ගොඩක් කට්ටියට ප්‍රශ්න මතුවෙනවා. මේ විශ්වයේ පවතින මොකක් හරි ග්‍රහලෝකයක් ආරක්ෂා කරනවද කියන කාරණාව. එතකොට මේ කොහකට තියෙන ග්‍රහලෝකයක් ආරක්ෂා කරන මිනිසු කණ්ඩායමක් නොවේ මේ පෘථුවියේ මේ මධ්‍යම පෘථුවියේ මේ ලංකා භූමියේ මිනිස්සුගේ පැවැත්ම නිසි පැවැත්ම නිසා මේ විශ්වය ආරක්ෂක ආරක්ෂා වෙනවා කියන ධර්තර සංකල්පයේ තුල ඉඳගෙන තමයි මේ සංසදේ නිර්මාණය කරන්නේ සහ ඒ පැවැත්මට අදාළ කරන හෙළ චින්තනය කුමක්ද කියන හඳුන්වා දෙන වැඩපිළිවෙළක් තුලින් තමයි ඒ අවස්ථාව උදා වෙන්නේ. ඒක ඇතුලේ මොන හරි වැඩ කටයුත්තක් සිද්ධ වෙනවද මේ වෙනකොට? විශේෂ රාජකාරී වැඩ කටයුතු කාරණා සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් සමාජයේට පේන්නේ නැති දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා යම් අධ්‍යයනයක ඉඳගෙන යම් කණ්ඩායමක් එක්ක සමාජය යහපත් තැනකට අරගෙන ඉන්න ලෝකය යහපත් තැනකට අරන් ඉන්න කරන වැඩපිළිවෙලක් මේක. පැහැදිලිව. දැන් මේ වෙනකොට මේකෙන් ලැබපු ප්‍රතිඵල මොන හරි තියෙනවද මේ වෙනකොටත් කරගෙන තියෙන මේකේ සාර්ථක ගමනක් ගිහිල්ලා තියෙනවද මේ කියන ප්‍රශ්නේ තියෙන්නේ රමේෂ් මේ වැඩපිළිවෙලේ මිනිස්සුන්ට මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා පේන්න නැහැ. පේන්න කරද අපි මෙහෙම අපි උදාහරණයක් ගමුකෝ. ඔව්. දැන් මම සිල් ගත්ත මිනිස්සෙක් කියමුකෝ. මම පන්සිල් අරන් ඉන්නේ. දැන් ඔබට පුළුවන් ද මගේ මට සිල් කොච්චරක් තියෙනවද කියලා කියන්න. ඔබේ සිල් කොච්චරක් තියෙනවද කියලා මට කියන්න බෑනේ. එතකොට මේ සීලය සම්බන්ධයෙන් මේක ගලපන්න අපේ වැඩපිළිවෙලට. එතකොට මේ ලෝකේ මේ විශ්වයේ යහපැවැත්ම නිසා යම් කිසි වැඩපිළිවෙලක් සිද්ධ වෙනවාද? කරුණු කාරණා සිද්ධ වෙනවාද? එය මේ මුළු ලංකාවේම මුළු විශ්වයේම ඒ කියන චින්තනයට සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනේ ඒ පුද්ගල විශ්ව ආරක්ෂකයෝ.
එතකොට මේ විශ්වාරක්ෂක කියලා වල නම් කරපු මේ සංවිධානයට සම්බන්ධිත කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඔව්. අර හෙළ කියන චින්තනය, නිවැරදි චින්තනය තුළ ඉඳගෙන මේ ඒ මිනිස්සු ඒ විදිහට සම්බන්ධ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට බාහිර සමාජයට නොදැනුණාට ඔබතුමා ලව පිරිස යම් කටයුත්තක් කරගෙන යනවා. ඒ කියන්නේ අපිට නොතිරුණාට ඔබතුමාලා දැකලා තියෙනවා මේක යම් පිපිදීමක් යම් වැඩ කොටසක් සමාජයට වෙනවා කියන එක. කියන්නේ මේ වෙනකොටත් එහෙම සිද්ධ වෙනවා. ඔව්. ඒ දෙදේ නෑ දැන් ප්‍රධාන කාරණා කියනවා දැන් සමහරු කියනවා. ඔව්. එතකොට කොහොමද මේ අරගල සිද්ධ වෙන්නේ? ඔව්. උඹලට ඇයි බැරි වුනේ මේ ප්‍රභාකරන් ඉන්න තැන කියන්න? ඔයගේ අඩු මානසික මට්ටමේ ඉඳන් මිනිස්සු කතා කරනවනේ. දැන් එතකොට කවුරුත් කතා කරේ නෑ. ඇයි මේ අර ඇමරිකාවෙන් ඔය තීරුවක් ගන්න ගියේ මට ඒ නම මතක නෑ. මේ ලංකාවේ කොටසක් ගන්න ගියා. එතකොට ඒව නතර වෙච්ච ආකාරය සහ මේ දේවතා සංකල්ප මේව කොහොමද සිද්ධ වුනේ? එතකොට මේ මිනිස්සු නිතරම කල්පනා කරන වෙච්ච දේවල්. එතකොට විශ්වාරක්ෂක නෙවෙයි ඊට වඩා තථාගත ධමක උනත් අපිට මේ තුර යන්න සිද්ධ වුණු තින් අපිට අටලෝ ධමකට කියන එක නතු වෙලා අඩංගු වෙලා තමයි මේ ගමන අපිට යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දේවල් වලට ඉඩ තියලා අපිට අහේතුකව සිද්ධන යම්කි සිදුවීමක් තේරවනම් ඒක පැහැදිලිවම ඒක වෙනස් කිරීමට හෝ සංවිශ්වීය සංඛ්‍යාත හරහා වෙනස් කරන්න නැත්නම් අදිමානසික ක්‍රමවේදයන් හරහා අපිට මේ දේවල් කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ආ ඔබතුමා ඒ කියන්නේ නොකියා මේ කියන්නේ රහසිගත කණ්ඩායමක් හෝ විශේෂ කණ්ඩායමක් කරනවා මම දේවාලයක් කරනවා එන්න යන්ත්‍රයක් දාගෙන සූර්යයක් දාගන්නවා කියන කාරණාව නෙවෙයි ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙච්ච විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ තුල ඉන්නවා කියන අදහසයි දෙන්න ඕවා. ඒ කියන්නේ ඔබතුමාර කිව්වේ මේ අර යම් ගිවිසුමක් ඒක නතර වුණේ කොහොමද කියලා ඒව වුණේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නොකිය කිව්වේ ඒකෙත් ඔබතුමාලගේ යම් සම්බන්ධයක් එතන තියෙනවා කියන එකද? නැහැ. ඒක එහෙම කියන අපහසුයි. ඒකට හේතුව ඇවිල්ලිවලා දැන් අපි යම් කිසි කරුණු කාරණා ටිකක් ඊට අදාළව අපි කරාට දැන් අපිට වෙනත් තැනකින් යම් කිසි රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නැත්නම් විශ්වීය යම් කිසි හේතුවක් මත බලපෑමක් ඇති වුණොත් ඒටත් මෙය ඵලයක් වේවි. ඒටත් මෙය හේතුවක් වේවි. මේ සියල්ල සාමූහිකව සිද්ධ කරන දේවල්. ඒ කියන්නේ ඔබතුමාලගේ විශ්වාසයක් තියෙනවා ඔබතුමාලා කරන වැඩපිළිවෙල තුලින් යහපත් සමාජයක් පැහැදිලි දැක්ම. ඔව්. යහපත් සමාජයක් ලෝකයක් නිර්මාණය කරන්න හැකියාව තිබෙනවා කියන එක තුල ඉන්නවා ඔබතුමා. හරි. දැන් මේ අපි මම හිතන්නේ අපි මේ නමත් එක්ක මේ පොඩි කාරණා ටිකක් මේ කතා කරේ. දැන් ඒක නෙවෙයි අද කතා කරන්න තියෙන දේ. දැන් ඔබතුමා අපිට විශේෂ කාරණා ටිකක් කියන්න තියෙනවා කියලා ආරාධනා කරනවා. දැන් අන්න එතනයි මේ කතාව පටන් ගන්න අවශ්‍ය වෙන්නේ ජනතාවට අපි දෙන්න ඕනේ එතනයි. දැන් මම කැමති ඇයි අපිට ඔබතුමා මේ වැඩසටහන කතා කරේ මොකද්ද ඔබතුමාට කියන්න අවශ්‍ය වෙන කියන දේ අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් රමේෂ්. මේ ආරාධනාව අපි කළේ මේ සමාජයේ ඇතැම් පිරිස් ඉන්නවා ඇතැම් කණ්ඩායම් ඉන්නවා අපිට ඇසට පෙනෙන සහ නොපෙනෙන. එතකොට මේ කණ්ඩායම් තුලින් මේ ශ්‍රී ලංකාවේ ඉන්න අපි කතා කරන සිංහලයන්ට අපේ සුදේශිකයන්ට එතහෙල චින්තනය තුල ඉන්න මිනිස්සුන්ට සහ බෞද්ධයන්ට වක්‍රව පහර දීමක් සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරන්නයි. ඒ සිද්ධ වෙන්නේ කොහොමද කියනවා නම් ඒක ඉතාම සූක්ෂම විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අතීතයේ මිනිස්සු බොරු කියලා තමයි මිනිස්සු රැවැට්ටුවේ. වර්තමානයේ මිනිස්සු හැබැයි එහෙම නැහැ. වර්තමානයේ මිනිස්සු ඇත්ත කියලා තමයි මිනිස්සු රවට්ටන්නේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් මම ඔබට යම්කිසි යහපත් දෙයක් ප්‍රකාශ කරනවා. එතකොට ඒ දේ ඔබට තියා මේ කිසිම කෙනෙකුටවත් වරදක් පේන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ඔබට මම මෛත්‍රී භාවනා කරා. ඒ තුල වරදක් නැහැනේ. හැබැයි මෛත්‍රී භාවනාව කරන්න කියලා ඉවරලා මම කියනවා රැට නිවාසයේ ආරක්ෂාවට කැත්තක් තියාගන්න කියලා. මම මේ උදාහරණ මාලාවක් දුන්නේ. එතකොට ඒ තුල මිනිස්සයාගේ චිත්තය කොහොමද ගොඩ නැගෙන්නේ? තේනවද? ඒ කියන්නේ මේක ගලප ගන්න එකට මේක උදාහරණයක්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා මේ ලංකාවේ මේ සෑහෙන්න දේවල්. දැන් ලංකාවේ මම පළවෙනි පාරට පටන් ගන්න ප්‍රසිද්ධ බුදුදහම කියලා එකක් ආවා. පිරිසිදු බුදුදහම කියලා එකක් ආවා. එතකොට ජෝර කියලා එකක් ආවා. දැන් මේ තුනම අද ලංකාවේ යම්කිසි මට්ටමකට වඳ වෙලා.
එතකොට වඳවිහිමේ තර්ජනයට ලක්වෙච්ච සහ දැන්ට මේ නැගීගෙන එන විජාතික බලපෑමක් තියෙනවා. අන්න ඒ දෙක පැහැදිලි කරන්න තමයි එන්න කිව්වේ. අංක 1 මේ පිරිසක් ඉන්නවා Facebook හරහා සමාජ මාධ්‍ය යම්කිසි අංකයක නමක් දාගෙන සංඛ්‍යාතයක නමක් දාගෙන ධර්ම ප්‍රචාරණ කටයුතු මේගොල්ලන්ගේ ධර්ම මම මේකේ නම කියන්නේ නැහැ නම කියන්නේ නැති හේතුව බයට නෙවෙයි දැන් ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන කුණු හොයන්නනේ එතකොට ඒගොල්ලෝ ගිහිල්ල බලලා අර ඒගොල්ලන්ගේ YouTube channel එක හෝ තව එකක් බලන එක සම්බන්ධ වෙන්න බලනවා එතකොට ඒගොල්ලෝ කරන අරමුණ වෙනස් කාරණාවක් මොකද්ද සම්බන්ධයෙන් උත්සාහ කරන ඒක අතරිනකොට එතකොට එහෙම කණ්ඩායම් ඉන්නවා එතකොට මේ සංඛ්‍යාව නමක් මේ තියෙනවා මේ එතකොට මේගොල්ලෝ දේශනා කරන්නේ කුමක්ද මේගොල්ලෝ දේශනා ඔබතුමා කියන්නේ දැන් මේ YouTube ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ ඔබතුමා වගේම මෙහෙම වැඩසටහන් කරන තව පිරිසක් ගැනනේ මේ කියන්නේ නෑ මම වගේම මේ ඒගොල්ලෝ මේ මේ වගේ මේ YouTube නාලිකාවට තාම ඇවිල්ලා නැහැ ඒක තනිව ඇවිල්ලා කරන වැඩපිළිවෙලක් තියෙනවා අර පොඩි මයික් එකක් හයි කරගෙන එහෙම කියන කාරණා තියෙනවා YouTube එකෙත් එනට ඒක වැඩි ප්‍රචලිත නැහැ තේනවද ඒක ප්‍රචලිත වෙන්න වෙන්න දැන් මේ මේක දැනකද ඇවිල්ලා මේ නම කිව්වොතින් සිද්ධ වෙන්නේ මේ ඒක ප්‍රචලිත වෙනවා එතකොට ඒගොල්ලන්ට ඒක කියලා කියන මුතුම නාලිකාව නාලිකාව එතකොට නාලිකාව සහ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල එතකොට සමාජයේ මිනිස්සු කොටසක් දැනුවත් වෙනවානේ දැන් මේ මේ concept එක ඒගොල්ලෝ හැබැයි මේ මහත්තයෝ මේ දැන් ඔය කවුද කියන ඔය ඔබතුමා කවුරු ගැනද කියන්නේ කියන එක අපේ නරඹන පිරිසට වැදගත් වෙයි නැත්නම් මේ මිනිස්සු කොහොමද දන්නේ මේ කාටද චෝදනාව කරන්නේ කොයි එකද අපි පෙරලා ගන්න ඕනේ මොකක්ද කියන එක ගැන මිනිස්සු දන්නේ නැහනේ එක්තරා පුද්ගලයෙක් කියනවා මම නම්ගම් කියන්නේ ඒගොල්ලන්ගේ මේ කවුද ඊජිප්තුවේ ඉන්න පුද්ගලයෙක් මහින්ද කොඩිතුවක්කු කියලා එතකොට මෙයා කවුද බුදු වෙච්ච කෙනෙක් බුදුවරේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය මේ කියන සංඛ්‍යාව හරහා තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරේ කියලා මෙයා ප්‍රකාශ කරනවා සහ තථාගතයන් වහන්සේගේ ධර්මය මේක තමයි කියලා එයා කියන උත්සාහ කරනවා එතකොට දැන් මෙහෙමයි මම ඔය කියන පුද්ගලයා දන්නේ නැහැ එතකොට දැන් ඔබතුමා දැකලා අහලා ශ්‍රවණය කරලා ඇතිනේ. ඒ කියන්නේ දැන් වෙන දහමක් දෙතන කියන්නේ මේ අපි දැන් මේ අහලා තියෙන බුදු දහම නෙවෙයි. මම කියවනේ ඇත්ත කියලා තමයි රවට්ටන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඒගොල්ලෝ දේශනා කරනවා. හැබැයි දේශනා කරාට අතරින් පතර මේගොල්ලන්ගේ අවශ්‍ය කරන කාරණා දන්න. මම ඒ කාරණාවට එන්නම් මට පොඩි අවස්ථාවක් දෙන්න. එහෙම මේ කරනවා. එතකොට මේ පුද්ගලයා බුදු වෙච්ච කෙනෙක්. හරිද? එයා කියනවා එහෙම. ඔව්. එතකොට මෙයාට අග්‍ර ශ්‍රාවකවරු ඉන්නවා. එතකොට සෝවහන් ලාභින් ඉන්නවා. එතකොට මේ වගේ දැවැන්ත පිරිසක් රහතන් වහන්සේලා ඉන්න පිරිවරාගෙන ඉන්න කණ්ඩායම. එතකොට රහතන් වහන්සේලාත් ඉන්නවා. ඕ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඔව්. ටයි කෝඩ් දාගෙන. සමාජයේ යම්කිසි අකටයුතුකම් කියන මද්‍රව්‍ය කියන ඒවා භාවිතා කරලා. මම කියන්නේ මේ මද්‍රව්‍ය වල වර්ග. මේ මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෝ. ඒගොල්ලෝ කියනවා කටින් කියනවා අපි මෙහෙම කරනවා. ඒ විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඒ වැඩසටහන කියනවා. ඔව්. ආ එහෙම තමයි බොතුමා ඒක දැන්. ඒ කියන්නේ ටයිකෝඩ් දාලා කාලා බීලා මද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒ කියන්නේ ඔවුන් කියනවාද එහෙම? ඔව් පැහැදිලි වීඩියෝ සාක්ෂි සහ ස්ක්‍රීන්ෂොට් සිය ගාණක් මාගාව තියෙනවා. ඒ අය ඒව කරපුවා. කරපු දේවල්. ඔව්. කරපු දේවල් නෙවෙයි. ඔව්. ඒගොල්ලෝ කියපු දේවල්. ආහා දැන් මෙහෙමයි දැන් ඔය කියන අදාළ පුද්ගලයෝ බලනවා නම් දැන් ඊට පස්සේ මේව ඔප්පු කරන්නත් පුළුවන් වෙන්නේ. පැහැදිලිවම ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම මේ වැඩසටහනේ යම් කිසි දෙයක් කිව්වොතින් ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම ඔබතුමාට මා සතුයි. එතකොට ඒගොල්ලන්ටත් ඒකේ වගකීම ඒගොල්ලෝ තියෙන. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මේ මහඬපට සහ මේ ස්ක්‍රීන්ෂොට් එහෙම සාක්ෂි වශයෙන් තියෙනවා කියන්න. ඔව් ඉතින් දැන් ඇයි ඔබතුමාට ඕවා මිනිස්සු වෙනුවෙන්නේ දැන් මේ කතා කරන්නේ? දැන් අපිට මේ මේකේ කතා කරන්නේ නැතුව ඕවා එළියට දාන්න පුළුවන්. ඔතේ ඒක තමයි මම එතෙන්ට එන්න හදන්නේ. ඔව්. දැන් මේගොල්ලෝ ඇවිල්ලා එන්ජිඔ කණ්ඩායම. හයිද? එන්ජිඔ කියන එකෙත් අර්ථ දෙකක් තියෙනවා. හයිද? හොඳ පැත සහ එන්ජිඔ කියන්නේ මුදල් වියදම් කරනවා කියන කාරණාවනේ. හරිද? එන්ජිඔ කණ්ඩායමක් මේ එන්ජිඔ කණ්ඩායම මේ ලෝකයේ ඇතම් රටවල විෂනාරී බලවේගයන් තුලින් මේගොල්ලෝ එවන්නේ සකස් කරලා. එනද බුදුදහමේ තියෙන සියුම් ස්ථාන ස්පර්ශ කරලා මේගොල්ලෝ ධර්මය විකෘති කරලා මේ මිනිස්සුන්ට දහමක් කියලා දෙනවා. මහාන වෙන්න අවශ්‍ය නැහැ. බුදු වෙන්න නම්, රහත් වෙන්න නම්, සෝවහන් වෙන්න එක සත්‍ය පැතිකඩක් තියෙනවා. එතකොට ඔය කාලා බීලා ඔය වැඩපිළිවෙල. හයිද? ඒක නෙවෙයි මම මේ කියන්නේ. එතකොට මේ මේ මේකේ මේ කාරණාව දැන් මම එන්නේ
එන්ජියෝ කණ්ඩායම. දැන් මේ කොහොමද අපි එන්ජියෝ කියලා කියන්නේ? එම පුද්ගලයන් තියෙනවා මේ හඬපට තියෙනවා අපි ගාව. දැන් මෙතන අපිට ප්ලේ කරන්න අමාරුයි. මේ කියනවා තමන් රහත් වුණොතින් තමන් සෝවහන් වුණොතින් ඒකේ අප්ග්‍රේඩ් එක අපිට දුන්නොතින් අපි ඩොලර් දහසක මුදලක් පරිත්‍යාග කරනවා කියලා. දැන් ඔබ මට කියන්න රහත් වෙච්ච පුද්ගලයෙකුට ඩොලර් 1000ක් ඕනේද කියලා? සියල්ල අතහැරලා නේද? සියල්ල අතහැරලා නේ. එතකොට අනිත් කාරණාව තමයි ඩොලර් 1000ක් දෙන්න. දැන් අපි කියමු 100 දෙනෙක් රහත් වුණා. ගුණ කරන්න 1000 100. එතකොට මේ මිනිසුන්ට සල්ලි කොහෙන්ද? දැන් මට පුළුවන් පුද්ගලයෙකුට රුපියල් 1000ක් 2000ක් දෙන්න. ඕක හැමදාම කරන්න පුළුවන්ද රමේෂ්? බෑනේ. එතකොට මේ වගේ කාරණා හරිද? එතකොට ඒතර නේද? දැන් තව කෙනෙක් කියනවා මට ඩොලර් 500යි හම්බුනේ, ඉතුරු 500 කවද්ද හම්බෙන්නේ? ඒ ඒ ඒ ඒවත් තියෙනවා. රහත් වෙච්ච අය තමයි දැන්. ඒ කියන්නේ ඔබතුමාට කිව්වද ඒක? නෑ නෑ මට නෙවෙයි. ඒකේ group එකක් තියෙනවා. කමෙන්ට්ස් වල කතා ගන්න අපි උපාය දූතයෝ දම්මල. දැන් දැන් ඒ ඒ උදුපිය කොහොමද ඒක රහත් හෝ මොකක් හරි ඵලයක් ලැබුවා කියලා මොකද්ද මේ මේ මිම්ම මනින? අන්න ඒක තමයි වැදගත් කාරණාව. වැදගත් කාරණාව තමයි නෙවෙයි. ඒ මිම්ම ඒගොල්ලන්ට දෙන්න කියනනේ අප්ග්‍රේඩ් එක. මොකද්ද මේ අප්ග්‍රේඩ් එක? ඒගොල්ලන්ගේ මට නම කියවෙන්න කියනවා. ඒගොල්ලන්ගේ ධර්මය Facebook මාධ්‍ය ඔස්සේ, YouTube මාධ්‍ය ඔස්සේ, WhatsApp, Imo, Vibe ඔය කියන ඕනම මාධ්‍යයක් හරහත් නැත්නම් හම්බෙන පුද්ගල නැත්නම් දේශන පවත්වලා ඒගොල්ලන්ට මේ මේ අදහස සම්බන්ධව මේ ධර්මතාවය ගැන ඒගොල්ලන්ට දැනුම් දෙන්නට ඕනේ. තේරෙනද? කියන්නේ බඳව ගන්න කියන කතාවනේ දැනුවත් කරන්නට ඕනේ. Facebook එකේ දැනුවත් කරන්නට ඕනේ. සමහර ඉතින් මම දන්නවා රහත් වෙලා කියලා හිතාගෙන ඉන්න කට්ටිය පණ දාගෙන ගහනවා මේක මේ කොටනවා ඒකේ මෙහෙමයි 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 කියලා. එතකොට පොඩ්ඩක් ඉන්න. එතකොට ඒ ඒකේ වார்த்தාව අපි මෙච්චර අවුරුද්දට මෙච්චර ප්‍රමාණයක් අපි මේ ධර්ම දූත කන්න මේ වැඩපිළිවෙලේ අපි හිටියා කියලා වார்த்தාව දුන්නාම ඒගොල්ලෝ තීරණය කරන මූ රහත්ද මේ සෝවහනලාද කියලා. ඔන්න ඔබ තමයි ඉතිගත. ඔව් ඒක තමයි. දැන් දැන් මේ අපේ 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 ලංකාව ඇතුළේ පිරිස කටයුතු කරනවා. පැහැදිලිවම. ඔබතුමා දන්න දැන් පොඩ්ඩක් අඩු වෙලා. ඔබතුමා දන්න උදවිය ඉන්නවද ඒ සම්බන්ධයෙන් වැඩේ? පැහැදිලිවම ඉන්නවා. ඔව්. දැන් දැන් ඔබතුමාට මොකක්ද දැන් ප්‍රධාන අරමුණ ඔබතුමාට තියෙන මේක මේ බුදුදහම රට ජාතිය සංස්කෘතිය විනාශ කරන කටයුත්තක්. ඒ නිසා තමයි ඔබතුමා මේකට මේ විදිහට කතා කරන්නේ. ඒකනේ අරමුණ නැත වෙන අරමුණ මුකුත් නැහැ නේ ඔබතුමාට සල්ලි හම්බෙච්ච නැති ප්‍රශ්නයක් මුකුත් නැහැ එතන නේද? නෑ ඔය පුද්දලක ඔබ දන්නවා. ඔව්. මේ වැඩසටහනට මම ඔබව කැඳෙව්වේ සල්ලි දීලාද කියලා. එතකොට මේ වැඩසටහනේ කැඳුම් බල නිර්දල්තුමා දන්නවා යාට සල්ලි දීලාද මේව කරේ කියලා. මගේ අදහස ප්‍රකාශ කර හරි ඔයාලා ඇස් දෙන්න කියලා කිව්වා. ඔච්චරයි. එතකොට මට මේ කොහෙවක්ක සල්ලි හම්බෙනවක සල්ලි හම්බෙන කොහෙන්ද මට සල්ලි හම්බෙන්නේ කියනකෝ මේ කතා කරලා හරිද? ඉතින් ඕක වැදගත්ම කතාව උතන් නෙවෙයි. මේගොල්ලෝ දැන් ටිකක් අඩු වෙගෙන එනකොට මේකෙන් ෆොටෝ කෝපි එකක් එනවා අමුතු නමක්. මූණ පෙන්නන්නේ නැහැ සමාජයේ. ජේ සිල්වා අද ලංකාවේ ට්‍රෙන්ඩින් මාතෘකාව. අර මොකක් දෙයක් නැතුව කෑම එපා වගේ තමයි. ජේ සිල්වා නැතුව කෑම එපා. ඒ තැනට ඒ පුද්ගලයා ඇවිල්ලා තියෙනවා. පළවෙනි එපිසෝඩ් 4 මමත් හොඳටම අහගෙන හිටියා සාවධානයෙන්. 100%ක් වැරදි කියන දෙයක් නැහැ ඒතුළ. ධර්මයේ හැසිරෙන්න පිටසක්වල ජීවින් සහ සක්වල ජීවින්ගේ තතුවැකි ඒ කියන්නේ සක්වල සහ පිටසක්වල ජීවින්ගේ පරිවර්ෂණ අපිත් කළ තියෙන නිසා අපිට ඒකේ සෑම සත්‍යතාවයක් තියෙනවා කියලා ඉවරලා අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ මේ ධර්මයේ තුල ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල හැසිරෙන්න කියලා සිල් රකින්න කියලා ටික ටික මෙයා පහර දෙන්න ගත්තා සම්බුදු සංකල්පයට. දේවතා මිනිස්සුන්ගේ මනසේ තියෙන දේව සිංහල දේවතාවන්ගේ විඥාණය. ඒ කියන්නේ අපේ අපේ මනසේ ගොඩනැගිච්ච යම්කිසි විශ්වාසයක් තියෙනවනේ. දේවතා සංකල්පය දේව සංකල්පයට දේව දේව මං කිය සිංහල දේව සංකල්පය. එතකොට ඒකට වක්‍රව පහර දුන්නා. මිත්‍යා දෘෂ්ටික නැති දේව කොට්ටාශවල සම්මියා දෘෂ්ටික දේවතා සංකල්පය. දැන් සංකල්ප කියලා ගත්තෙන් පස්සේ මිත්‍යාද සම්මියා දෘෂ්ටිකද කියලා කතාවක් නැහැ නේ. කියන්නේ ඒක මිත්‍යා කරන කට්ටිය ඉන්නවා. പ്രേත පිසාච කුම්බාන්ට ගරුණ ගාණ්ඩාරව කියලා කොට්ටාස හිටියට අපි ඒක ගැන අපිට දැනුමක් තියෙනවා. මේගොල්ලෝ අපිට උදව් කරනවා, මේගොල්ලෝ නැත්තම් අපිට වින කරනවා. ඒ වගේ දේවල් අපිට දේවතා සංකල්පයක් තිබ්බා. එතකොට බෞද්ධ ශිෂ්ටාචාරයේ ගොඩනැගෙන්නේම දෙවියන් හරහා. ඒ කියන්නේ ඒ කියන්නේ දෙවියන් වඳින්න මේ අදහන්න කියන කාරණාව නෙවෙයි. අපේ ප්‍රඥාවන්ත මිනිස්සු ඉස්සර මේ වෙන දෙයක් කරන්න ගියේ නෑ. මාස 6ක් මේ සමාන මාස 3ක්
සම්පූර්ණයෙන්ම පින් කටයුතු පින් කුසල් කටයුතු වර්ධනය කළේල දෙවියන්ට පින් දීපු જાතියක්. අද ඒක නැහැ. හරිද? එතකොට ඒ එතෙන්ට පහර දෙන්න තමයි දැන් මේ හදන්නේ. හරිද? දැන් ඒක තව ටිකක් විනාශ වෙලා ඒ වගේ. දැන් තව විශේෂ කාරණාවක් තියෙනවා මේ ඔබ අමතකුණ පොඩ්ඩක් මතක් කරන්න දෙවියන්ට පින් දෙන අවස්ථාව ගැන. හරිද? දැන් මම මෙතෙන්ට එන්නම්කො. ඔව් ඔව්. එහෙම පහර දෙයි. එතකොට මේ පෘථුවියේ ස්වභාවය තේරෙනවද? එතකොට පිටසක්වල ජීවීන් මිනිසුන්ට ආරූඪ වෙනවාය. හරිද? එතකොට පිටසක්වල ජීවීන් මිනිසුන්ගේ හරහා විවිධ අනවශ්‍ය දේවල් කියන්නේ ශරීර කොටස් කමින් බොමින් එහෙම කටයුතු කරනවාය. කියලා මහා නානාවිද මහ බහූත විලම්බිත මේ ජන සමාජයට ඇතුළු කරන්න හදනවා මේ පුද්ගලයා. මෙහෙමයි. මම පිළිගන්නවා සක්වල සහ පිටසක්වල ජීවීන් කියලා කොටාසයක් ඉන්නවා. ඔය කියනා වූ මිනිමස් කන එහෙම කොටාසයකුත් ඉන්න එක සත්‍යයි. හැබැයි මේ පුද්ගලය උලුප්පන විදිහට මං කිව්වනේ. ඇත්ත කියලා තමයි මිනිස්සු රවට්ටන්නේ. එතකොට දැන් මෙයා ওই වැදගත් කතාව උතන නෙවෙයි. දැන් මෙයා කියනවා මෙයා භවනා කරලා තමයිලු. හරිද? මෙයා භවනා කරලා තමයිලු මේ දේවල් කියන්නේ. සහ ගුරු ස්වාමීන් වහන්සේලා ඉන්නවලු. තව එයා වටා ඍෂින් වහන්සේලාට ඉන්නවලු. හරිද? දැන් එතනම මේ වැඩසටහනේම කියලා තියෙනවා. දැන් මේ මම පළවෙනි එපිසෝඩ් 4 මම බල්ලිවල ඒක හොඳින් මමත් ෂෙයා කරා. 6 7 8 බලද්දි මෙන්න මේ වගේ කරුණු කාරණා. හරිද? දැන් මේ මොකද පොඩ්ඩක් බලද්දි දැන් අපි සමාජ මාධ්‍යන් තුල ඉන්නවනේ. එතකොට මට අවබෝධයක් ආවා මේ 2012 ත් මෙහෙම කණ්ඩායමක් වැඩපිළිවෙලක් කරගෙන ගියා. history history කියලා channel එකක්. මේ YouTube එකේ තියෙන channel එකක් ඔයගොල්ලන්ට බලන්න හැකියි. මේ channel එකට ගිහිල්ලිවලා සම්පූර්ණ මේ කරුණු ටික උකහාගෙන මෙයා අධිමානසික විද්‍යාවෙන් දැකපු දෙයක් විදිහට සමාජගත කරනවා. දැකද එයාගේ හිටපු ඍෂින් වහන්සේලා සහ ගුරු උපදේශකවරු. එයාට භවනාවෙන් තොරතුරු හම්බෙච්ච විදිහ දැක සුවගතද? එතකොට පිටසක්වල ජීවීන් ගැන ලෝක ඉතිහාසය ගැන ලෝක විනාශය ගැන සහ මේ යුග විනාශයන් සම්බන්ධව විවිධ මත පළ කරලා තියෙනවා මේ සමාජයේ මිනිස්සු. අදටත් ඒ දේවල් තියෙනවා. එතකොට ලංකාවේ මිනිස්සු මේ ඉංග්‍රීසි channel බලන්නේ නැහනේ. හරිද? එතකොට ඉංග්‍රීසි දැනුම තියෙන මේ විෂයට ආස කරන මිනිස්සු මේ channel එකක් හොයාගෙන බලලා Taman දැක්ක දෙයක් වගේ සමාජගත කරනවා සිංහලට පරිවර්තනය කරලා. දැන් දැන් ඔබතුමා කියන ඒකේ සමාරම්භයේ තමයි ඔය ජේසිල්ලා කියන පුද්ගලයා ආරම්භ කරේ. දැන් එපිසෝඩ් 20 ගණන් channel 3කින් එයා ප්‍රොමෝට් කරනවා. දැන් මිනිස්සු දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔය නම සඳහන් කරපු ඒ පුද්ගලයාගේ මොකද්ද බලාපොරොත්තු අවශ්‍යතාවය දැන් මේ ඔබතුමා කියන්නේ වෙන රටක විකාශය වෙන වැඩසටහන් බලලා තමයි මේ කතා කරන්න කියන එක. එතකොට මොකක්ද යා බලාපොරොත්තු වෙන දේවල් මේ සමාජගත කරලා පුද්ගලයෙක්ගේ බලාපොරොත්තුව සහ අභිප්‍රාය කුමක්ද කියලා අපි මේ පුද්ගලයා කරන වැඩවලින් අපිට සොයා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම හිතේ තියෙන්නේ මොකක්ද කියලා අපි දන්නේ උනාට කරන වැඩ දිහා දැක්කන් පස්සේ අපිට පුළුවන් යම් කිසි අවබෝධයක් ලබා ගන්න. තේරෙනවද? කරන වැඩ කියන්නේ කරන වැඩ කියන්නේ ඒක කරන ප්‍රකාශන කරන දේවල්. ඕ හරිද? යම් කිසි ප්‍රකාශ කරන දේවල් දිහා අපිට බැලුවහම පුළුවන්. එතකොට දැන් ගොඩක් මිනිස් දැන් මෙයා 5G තාක්ෂණය ගැන කතා කරනවා. හා රමේෂ් 5G තාක්ෂණය පිටසක්වල ජීවි දේවතා සංකල්ප මේ දැන් මේ 5G තාක්ෂණයට මම පසු වෙන දේවතා සංකල්ප වල දැන් මම පටන් ගත්තාන් පස්සේ මම අවසන් කරන්නට ඕනේ. දැන් අපේ සිංහල දේව පුරාණ කතන්දරවල අපේ විශ්වාසය තිබ්බනේ. එතකොට මේ විශ්වාසයට පහර දුන්නෙන් පස්සේ එතනින් එහාට අපිට Tamanට උදව්වට එන කුල දේවතාන් වහන්සේලා සහ නෑයක්ක කියන කොට්ටාසයන්ගේ අවශ්‍යතාවය මේගොල්ලන්ට එපා වෙනවා. මොකද හේතුව මට සමා වෙන්න මේ ඔක්කොම ඇවිල්ලා පිටසක්වල ජීවින්දු. ඒක තමයි තරු මහත්මයා දැන් කොහොමද අපි දැන් මේ මහත්තයා කියනවා මේ මහත්තයාගේ මොකක් හරි සොයා යෑමක ප්‍රතිඵලයක් නෝවේ කියන්නේ එක්කෝ හීනෙන් දැකලා හරි. සොයා යෑම කියන්නේ මේ history channel එකේ සොයා යෑම. වෙන මොකක්වත් නෙවෙයි. අහහ ඔබතුමා කියන්නේ ඒ නරබල තමයි ඒ කියන්නේ. ඔව් ඉතින් එයා කියන කතාව ඔක්කොම මේකේ තියෙනවා. ඒක තමයි. හරි. දැන් එතකොට දැන් ඔබතුමාගේ විශ්වාසයත් හරි කියලා අපි කොහොමද ඔප්පු කරන්නේ? නෑ මගේ විශ්වාසය හරි කියලා ඔප්පු කරන්න ඕනේ නෑ. ඕ නෑ එහෙනම් අරක හරි කියන්නේ වැරදි කියන්නේ කොහොමද අපි? ඒක වැරදි කියන්නේ දැන් බුද්ධිය කියලා තියෙන මිනිස්සු පොඩ්ඩක් ඉන්නවනේ මේ සමාජේ. පොඩ්ඩකින් හරි. ඒගොල්ලෝ කල්පනා. නෑ මෙහෙමයි. උතරු මාත්‍යා දෙයියෝ අපි දැකලත් නෑ. ඔය යක්කු භූතයෝ පෙරේදෝ අපි දැකලත් නෑ. ඔබ මන් දන්නේ නෑ. මම දැකලා නැහැ. සහ මං හිතනවා එහෙම ගොඩක් අය එහෙම වෙන්නේ නැති කියලා. ඉතින්
අර පුද්ගලයා කියන එකයි ඔබතුමා කියන එකයි අපි දෙක දෙකම පිළිබඳව අපිට අදහසක් නැහෙනේ අපිට තියෙන අර කහගෙන ඉන්න පිළිගන්නව නම් පිළිගන්න ඔබතුමා කියන එකත් අහගෙන ඉඳලා පිළිගන්නව නම් පිළිගන්න නැත්නම් බහැර කරන්න කොහොමද අපි ප්‍රබල විදිහට මෙහෙම චෝදනා කරන්නේ මිනිස්සුයගොල්ලෝ නාලිකාවක් ඇතුලේ මෙහෙම මෙහෙමයි ඔව් මම කිව්වෙත් නෑ දෙවියෝ කියලා කොට්ටාසයක් ඉන්නවා කියලා හරිද ना बुद्ध माध्यम क्यों हुए मैं याम विश्वास नतीवेनो आखिर लम्हे किए न दिलाते नहीं नहीं ओ, ओ, ओ. वचने अलग अन्न टोने वा मामा क्यों हुए ना देवता आखिर ला कोट्टा सेक इन्नवा हो नेता आखिर ला मामा क्यों हुए ना देवता संकल्पे हर द मिनिसुंग विश्वास करना वा इतने मुखाद्दे विश्वास इंग अपने आती बैठे विश्वास हम दया मा पादनाम विन्ने रामेश विश्वास तुलने दंग ओब मेतने दंग गिदर यानवा किया ने विश्वास यार त्रिपिटक ग्रंथ ग्रंथे मनस ප්‍රඥාවට ගෝචර වෙනවා නම් මේක හරි කියලා එහෙනම් අපේ බුදුමාට 150ක් විශ්වාසයක් තියෙනවා බුදු කෙනෙක් හිටියේ නැහැ 150ක් විශ්වාසයක් තියෙනවා හිටියා කියලා ඔක නෑ ඒක නෙවෙයි ඔබ කතා කරෝ විශ්වාසය සම්බන්ධව කියන්නේ ඒක නෙවෙයි විශ්වාසය අනුව බුදුන්ගේ කාරණේටත් ඒක එහෙමයි 150ක් විශ්වාසයි 150ක් අවිශ්වාසයි ඒක මම සිතන සිතුවිල්ලක් නෙවෙයි මම 100ක් ඒ තුල ඉන්නවා කවුරු හරි කාට හරි අවශ්‍ය නම් හිටියා හෝ නැතා කියලා කියන්න පුළුවන් හයිද ඉතින් අන්නේ ඒ අනේ ඒක ආරම්භය තමයි මේ චෝදනාව ඉල්ල කරන්නේ හයිද 5G ගැන කතා කරා හයිද 5G කුළුණු ගැන කතා කරා දැන් එතකොට 5G ඇත්තටම හොඳ නැහැ තමයි ඒකේ ලේසර් පද්ධතිය ඒක හොඳ නැහැ කිරණ පද්ධතිය හැබැයි දැන් කවුද කතා කරේ 4G ගැන කවුද කතා කරේ 3G ගැන දැන් එතකොට මේ වෙයි විද්‍යුත් චුම්බක නෙවෙයි තියෙන්නේ වෙන මොනවා හරිද තේනද එතකොට 5G තාක්ෂණයේ එතුමන් දන්නවත් දන්නේ ඊට වඩා ගොඩක් දේවල් අපිට මේ කියන්නට පුළුවන් 5G තාක්ෂණය කොහමද සිද්ධ වෙන්නේ කියලා හරිද එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ මියුසියම් එකක් ගත්තන් පස්සේ 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක කරන ලේසර් පද්ධතියක් තියෙන එහේ ආරක්ෂාවට. එතකොට මේ ලේසර් පද්ධතිය තාම ලංකාවට වෙල නැහැ. එහෙනම් ලංකාවේ කොච්චර 5G කුරුණු තියනවද කියලා ඉවල හොයා ගන්න පුළුවන් 5G ෆෝන් එකක් ගත්තොත්. එතකොට මෙයා 5G තාක්ෂණය ගැන දාලා පිටසක්වල ජීවීන් මිනිස්සු මරාගෙන කනවා කියලා අපායේ දොරටු මේ වෙනකොට ඇරලලු තියෙන්නේ. දෙවිගොල්ලෝ හකබල්ලෝ තියෙන්නේ. එතකොට දැන් චුට්ටක් කල්පනා කරන්නකෝ. ඔබ බෞද්ධයෙක් නම් හැබැයි දෙවිගොල්ලෝ නම් දැන් මේ වෙනකොට හකබලන් ඇති කියලා අපිට හිතෙනවනේ සාමයි. ඒ ඔබ හිතාගෙන ඉන්න විදියනේ. හරිද? ඒ ඔබ හිතාගෙන දැන් මෙහෙමනේ. ඔබ මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම කොහොමද ඉවතට යනවා? එතන 1818 සිතම අපිට බමුණන් පුරුදු කරේ මොකද? දෙවියන්ට පින් දෙනකොට මෙහෙම කරගන්න. රමේෂ් මෙහෙම කරලි වල අංගම් පරවර පහරක් තියෙනවා මෙහෙම කරලි වල ඔයා හොඩ හොඩ හොයලා බලන්න ඉන්දියාවේ යෝගතාන්ත්‍රික විද්‍යාවත් මේ ලංකාවේ නැත්නම් ලංකාවේ සහ ඉන්දියාවේ යෝග ක්‍රම ත්‍රිපිටකයේ යෝග ක්‍රම හරිද කොටින්ම තියෙනවා නම් මුද්‍රා දැන් ඔය Hindu සංකල්පය තුල තියෙන මුද්‍රා 108ක් මේ මුද්‍රාවක මෙහෙම කියලා මුද්‍රාවක් නෑ මේ රමේෂ් මෙහෙම තියෙන පහර දැන් රුවන්වැලි මහා සෑයක් ගාවට ගිහිල්ලි වරලා දෙවියන්ට පින් දෙන්න මෙහෙම කරගත්තාම අපිට වඩා හොඳට ඒ මුද්‍රාවක තියෙන ශක්තිය දේවතා කොටස් දන්න මොකද කිරණකයන් නැති ඉන්නේ දැන් අපි මෙහෙම කරගෙන හිටියට ඒක ප්‍රශ්නයක් නෑ ඒක තව කෙනෙකුට තේරෙන්නේ නෑ හැබැයි මෙහෙම කරගත්තාම කියන්නේ මෙතනින් යන සිග්නල් එක නතර වෙනවා අපි දැන් අපේ නම වැඳුම් කියන මේ වන්දනාමාන ක්‍රමයටවත් මේ මෙහෙම කියන එකක් එන්නේ නැහැ රමේෂ් තේනද එතකොට මේක ප්‍රවර්ධනය කරන මේක ඉදිරියට අරන් යන වැඩපිළිවෙලක් කොටසක් තමයි මේ ඉන්නේ මේ නිතරම මේ ලංකාවට පහර දෙමින් පහර දෙමින් පහර දෙමින් උත්සාහ කරන්නේ අපේ බෞද්ධ ශිෂ්ටාචාරය තුලින් අපේ මිනිසුන්ගේ ඒක විශ්වාසයන් ඉවත් කරන්න සහ දේවතා සංකල්පය ඉවත් කෙල්ලිවල මිනිසුන්ව තනි කරන්න මොකද මිනිස්සු ඇවිල්ලිවල ඒ තුල සිටු මිනිස්සු අපේ අපි ලංකාවේ ජාතිය මිනිස්සු තේනද එතකොට මේවා අතහැරරොත් අපාය දොරටු වෙලා තියෙන්නේ මායාවිල විඥානේ හොරකම් කරනවා මායාවිල එකපාර දැන් ඕනම එකෙකුට මැරෙන්න පුළුවන් මැරුණෙන් පස්සේ ඌ යන්නේ අතව එතකොට දැන් චුට්ටක් කල්පනා කරන්න ඔබ හෙරොයින් කියන මද්‍රව්‍ය භාවිත කරනවා කියලා එතකොට දැන් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා මේක නතර කරන්න නතර කරනවා කියන්නේ හොඳ මිනිස්සෙක් වෙනවා කියන එකට එතකොට හොඳ මිනිස්සෙක් වෙලා ඒ මිනිහට වැරද්ද තියෙන දුමු මැරුණෙන් පස්සේ යන්නේ අපායට නා ඒක ආරම්භ කරපු එක එයා එහෙම කරනවා නේ එතකොට පොඩ්ඩක් ගලප ගන්නකෝ මේ හැමතැනකට මේ මිනිස්සු මොනව කරා ප්‍රශ්නයක් නැහැ මිනිස්සු අධර්මය තුළ පෙළන්න නෙවෙයිද මේ උත්සාහය මෙන්න මේකයි ප්‍රධානතම කාරණා
එතකොට දැන් තව පිරිසක් කියනවා ඔය ඔය දැන් 5G තාක්ෂණයම අහපව් ගත්තොසින් ලංකා මිනිස්සු කොච්චර මේ මනුස්සයට හවු වෙලා ඉන්නවද කියලා හතර වටේම තියෙන ඩයලොග් කුල්නු වලයි අහය මෙහි කුල්නු වල ෆොටෝ ගහලා මට වෙලාවකට තිබුණා ඔබතුමාට දරු මහත්තයා මේ ඔය කියන මහත්තයා ගැන මේ මොකක් හරි ඔබ මේ ඉරිසියාවක්ද මේ දේ ඉරිසියාව තරහා ඔව් ඔව් එහෙම හිතන්න පුළුවන් මොකද එක වැඩසටහනට යාට මේ කමෙන්ට්ස් උත් වෙනවනේ 10-15 එහෙම හිතන්න පුළුවන් දැන් මොකද මේ කිසිම දෙයක් ඔය කිසිම කාරණයක් අපිට මේ භෞතිකව මේ විද්‍යාවෙන් තහවුරු කරන්න පුළුවන් දේවල් නෙමෙයි දේව සංකල්ප වුණත් දැන් ඔය තුමා කියන දේවල් ඒවා අපිට මේ විශ්වාස කරනවා නම් විශ්වාස කරන පිරිස විශ්වාස කරපු දෙයක් මේ කොහොමත් ඔය පිරිසක් ඉන්නවනේ මේ ඔය දේවල් පස්සේ යන සා ඔය දේවල් විශ්වාස කරන්න නැති පිරිසකුත් ඉන්නවා ඉතින් මොකටද අපි මේ උම මේ ගැටීමක් ඇති කරගන්නේ නැ කිසිම ගැටීමක් නැ මම මෙතන එතුමන්ට අපහාස කරෙත් නැ උපහාස කරෙත් නැ ගැටීමට අවශ්‍ය කරන කරුණු මම සැපෙව්වෙත් නැහැ මම දුන්නේත් පණිවිඩයක් සමාජයට දැන් මට යම්කිසි ඊර්ෂ්‍යාවක් හෝ තරහක් වෛරයක් තියෙනවා නම් එහෙම හිතන පුද්ගලයාට කරන්න තියෙන මොකක්ද දන්නවද ඒ පැත්තට නැහැ මේ පැත්තත් නැහැ පරේෂණ ඒ කියන්නේ නිදහස් පරේෂකෙක් විදිහට විවේක බුද්ධියෙන් කල්පනා කරලා බලන්න යාගේ වැඩසටහනක් කරලා මේ මිනිස්සයා කියන උත්සාහ කරන්නේ මොකද්ද කියලා එක එක මානයන් වලට එක එක රාමුන් වලට කොටු නොවි. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා මම දැන් ඔබතුමා කියන විදිහට මේ විශාල පිරිසක් එතුමාගේ වීඩියෝ නර්බනවා කියලා දැන් ඔබතුමා කියුවානේ. ඒ කියන්නේ විශාල පිරිසක් ඒ වටා ඉන්නවා. ඉතින් ඒ වටා පිරිසක් ඉන්නවා කියන්නේ මොන හරි යමක් එතන තියෙනව වෙන්න පුළුවන්. යමක් තියෙනවා පැහැදිලිවම තියෙන මොකක් කියන්නේ මිනිසුන්ට ධර්ම අවබෝධය නැති එක. ධර්මයේ කිරිය අවබෝධය නැති එක. දැන් තථාගතයන් වහන්සේගේ ධහමේ තියෙනවා සක්වල ජීවීන් සහ පිට සක්වල ජීවීන් කියලා කොටසක් ඉන්නවා. දේවතා කියලා කොටසක් ඉන්නවා. බ්‍රහ්ම කියලා කොටසක් ඉන්නවා. මේ මිනිසුන්ගේ කර්මය සකස් වෙන්නේ මොන ආකාරයකද කියලා සඳහන් වෙනවා. මේ ගැන අවබෝධයක් නැති මිනිස්සු තථාගතයන් වහන්සේ මෙහෙම දෙයක්වත් දේශනා කරන්නේ මේ ජේසිල්ල දේශනා කරනවා කියලා ඉවරලා ඒ සරණ යන උත්සාහ කරන්නේ. පුද්ගල සරණ ගියම අනිවාර්යයෙන්ම සතර මහා පායට වැටෙනවා නේද? සුගතිගාමි වෙන්න නම් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ බුද්ධ දර්ශනය කියන එක මෑත කාලයේදී අපිට හරිම සත්‍යද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවනේ අපිට ලැබිලා තියෙන්නේ ඇත්තම බුද්ධ දර්ශනයේද කියන එක තරු මහත්මයා යම් යම් දේවල් එකතු කරලා අපිව බය කරලා අපායයි දෙවියෝයි අරකයි මේකයි ඒ බුද්ධ දර්ශනයේම තියෙන දේවල්ද අපි මේ සත්‍ය කියලා විශ්වාස කරන් ඉන්නේ කියන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි දන්නේ නැහැනේ අර කියන කෙනා මොන යම් හෝ දෙයකින් භාවනාවෙන් හෝ මොන යම් දෙයකින් මේ කියන්නේ සත්‍යද කියලා එම ගැටලුවකුත් තියෙනවා. ඔබතුමා මොකක් හෝ භාවනාවක ඉන්නවද යම් දැක්මක් ඉන්නවද කියන මම දන්නේ නැහැ. මේ සමාජයේ දකින්න දේ මම කියන්නේ. ඔබ ප්‍රශ්නය ගැන නතර කරලා හොඳම තැන. රමේෂ් මේ ඔබ කියනවා දේවතා මේ බුදුන් වහන්සේ දේශනා කරා මෙහෙම කියලා මෙහෙම විස්තර ටිකක් මම දැන් මට කියවුවනේ. ඔව් ඔව් ඒ මොකද ඒ සඳහන් කරේ නේද බුද්ධ දර්ශනය කියන එක අපට දැන් ලැබිලා තියෙන්නේ බුද්ධ දර්ශනයමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඔව් මිනිස්සු මෙන්න මෙහෙමයි දැන් ලංකාවේ මම දැකලා තියෙනවා තමන්ගේ මතයක් සමාජ මාධ්‍යයට දාන්න අවශ්‍ය වුණොත් එයා මුලින්ම හදනවා වටපිටාව පොත්වල තියෙන්නේ බොරු හරිද දැන් පොත්වල තියෙන්නේ බොරු මගේ කතාව තමයි හරි. ඉස්සෙල්ල එයා ඒකට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා. එහෙම සමාජයේ ගොඩක් පිරිස් ඉන්නවා. මම නම් කියන්න බෑ සමහර. මම කරන්නේ ඒකම නෙවෙයිද මේ? මොකද? මම මුස්සය කියන එක බොරු. මම කියන එක සත්‍යයි. ඒක නෙමෙයි මේ නොකිය කියන්නේ. නෑ මම බොරු කියන්නේ නෑනේ. මම කියන්නේ අභියෝගයට ලක් කිරීමක් පමණනේ. මම කොතනවත් බොරු කියලා කිව්වේ නෑ. හරිද? ඉතින් බොරු නෙවෙයි නම් ඇයි අභියෝගයට ලක් කරන්නේ? අහන්නකො ඉස්සෙල්ල මේ කතාව. එතකොට දැන් පොත්වල තියෙන කතාව ඔය කිව්වේ. දැන් ඔබ ඔය කියන්නේ 80 මේ 4000 ශ්‍රී මේ ධර්මස්කන්ධය තුල තියෙන දේවල් බොරුය තවත් කෙනෙක් අදිමානසික විද්‍යාවෙන් දැකපු දේවල් සත්‍යය කියන තැනට ඒගොල්ලෝ පත් කරාම මිනිස්සු කොහොමත් පොතපත තියෙන දේවල් ආශ්‍රය කියන එක ඈත් වෙලා ඉවරලා කොටින්ම කියන පොතපත අපි සාමාන්‍යයෙන් ඒක නවත්තම වන්නි රාජාවලිය වන්නි විත්ති ඔය වගේ දේවල් තියෙනවනේ එතකොට ඒව අතරමු මේ ත්‍රිපිටකය සම්බන්ධව තොරතුරු සහ කරුණු කාරණා අවබෝධයක් නැතුව කිසිදු අවබෝධයක් නැතුව හිටියොත් ඒ මනුස්ස සම්පූර්ණ මෝඩයෙක් වෙනවා තේනවද මුලින්ම දැනගන්නේ අපි පොතපතෙන්නේ ඔව් පස්සේනේ අපි බුද්ධියට සහ ප්‍රඥාවට අපි ඕක ගලපගෙන කරගන්නේ එතකොට මම කියන්න ගියේ සාමාන්‍යයෙන් ඔය වගේ බොරුවක් කියන්න අවශ්‍ය නම් තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් මුලින්ම කියන්නේ ඔන්න ඔය කතාව
ශ්‍රද්ධා නිවැරදි ශ්‍රද්ධාවත් තුළ ඉන්න මිනිස්සයාට ඒක අවබෝධ වෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය මෙතන වර්ධින්න හේතුවක් නැහැ කියලා. ශ්‍රද්ධාවන්තය එහෙමයි. ඔව් අනිවාර්යයි. දැන් තරු මහත්මයා එතකොට දැන් ඒක හරිය ගැටලුවක් දැන් මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඕන කෙනෙකුට ඕන අදහසක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. දැන් අතන අපේ නාලිකා වුණත් ඕන කෙනෙකුට අපි ඒ උන්ගේ අදහස කියන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඔබ එකයි මම කිය වැඩසටහන ආරම්භයේදී මේ කියන දේවල් ඔබ නුවණින් බුද්ධියෙන් තේරුම් අරන් ඔබේ අදහස කියන්න. මොකද දැන් ඔබතුමා නම් කීපයක් සඳහන් කරලා අද වැඩසටහන ඇතුලේ. එතකොට දැන් මේ අදාළ නම් සහිත පුද්ගලයින්ට ඉන්න අනුතුරු පිළිතුරු ලබා දෙන එක දැන් ඔවුන් ඔබට කතා කරොත් ඔවුන් එක්ක කතා කරන්න යම් වාදයකට විවාදයකට ඔය කියන පිරිස කතා කරොත් ඔබට හැකියාව තියෙනවා ඒ සම්බන්ධතාවක්වත් එන්නේ නැහැ රමේෂ්. මම උපරම උත්සාහ කරන්නේ අන්න මේ මට්ටමට ගේන්න. දැන් ඔය මේ මේ ඒ මම ඒ ඔය කියපු පුද්ගලයාට අවසාන වශයෙන් නම කියපු පුද්ගලයාට මේ මහත්තයාට ඔබතුමා කතා කරේ නැද්ද? ඔය දේ අමතුමක්වත් දෙන්න උත්සාහ කරේ නැද්ද? ඔය කතාව පැහැදිලි කරලා දෙන්න. අමතුමක් දෙන්න ඕනේ නෑනේ. ඔව්. අපි ඒ එතුමන්ගේ WhatsApp මැසේජ් දාලා තිනවා මම. අමතුම් දෙන්න නම් මං ගියේ නෑ බොරු කියන්න ඕනේ නෑනේ. හැබැයි සම්බන්ධ කරලා දෙන්න කියලා සමහර මිනිස්සුන්ට මම කියලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපි යම් සමූහයක් තුල හෝ අපේ පුද්ගලයාගේ පුද්ගලික මැසෙන්ජර් වලට හරි දැම්මෙන් පස්සේ ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ දන්නා. අර එතුමන් කියනවා මේට අවුරුදු 40,000කට කලින් මිනිස්සු මිනිස්සයාගේ කෑල්ල මොලේ කෑල්ලක් කරගෙන ගිහලා හඳේ හයි කරාලු. හරිද? හඳේ හයි කරාලු. ඒ හයි කරපු හේතුවෙන් මේ හඳේ තියෙන යම් කිසි කෘතිමව නිර්මාණය මේ ක්‍රියාත්මක වෙන යම්කිසි බලයක් කරා ඒ කිරණ මිනිස්සුන්ගේ මනසට වැඩිලා ඒ මිනිස්සුන්ට කේන්තිය කියන එක එනවලු. එතකොට මෙයා කියන්න උත්සාහ කරනවා ද්වේෂයෙන් කවුරු හරි බැන්නොත් කේන්තිය උපදවාගෙන කවුරු හරි ඒ පුද්ගලයාට බැන්නොත් කොයි මේකේ ජේසිල්ලා කියන එකේ නට බැන්නොත් එයා පිටසක්වල ජීවියෙක්. ඒ කියන්නේ පිටසක්වල ප්‍රහාරයකට එයා හසු වෙලාලු. ඒ කියන්නේ අපිට සමාජයේ විරුද්ධ මතයක් ඉදිරිපත් කරන්න බැරි දන්ට එයා මාවත හදලා තියෙනවා එයා. එනද ඒ කියන්නේ එයාට හොඳ කියන කට්ටිය ඔක්කොම වැක්සින් ගහගත්තේ නැති කට්ටිය තව දෙයක් කියනවා 2026 වෙනකොට මේ ලංකාවේ 10,000 ඉන්නේ ආ 2,20,00,000 ඉන්න මේ ලංකාවේ 2026 වෙනකොට 10,000 ඉන්නේ එතකොට චුට්ටක් ඔබ ඒතන ඉඳගෙන කල්පනා කරන්න අවුරුදු 3යි අපි බලමු නේද තව අවුරුදු 3යි තව අවුරුදු 3යි හරිද තව අවුරුදු 3යි ඉතින් එතකොට දැන් ඔය කියනවා මෙන්න මෙහෙමත් දැන් පුද්ගලයන්ගේ නම් කියලා කියනවා මෙයා මෙයා ඉන්නවලු අනික් කට්ටිය මැරනවාලු. දැන් රමේෂ් මම ඇවිල්ලා ඔය සරම්ප පොලියෝ ඔය ඒ පොඩි කාලේ ගහන මේ එන්නත් තියෙනේ. ඒවක්වත් මට එන්නත. ඔව් ඒවක්වත් මට එන්නත් කරපු මිනිස්සෙක් නොවේ. දෙයියන්ගේ පිට අද නොණ්ඩි ගහන්නෙත් නැහැ පොලියෝ මේ හැදිලා. ඉතින් මට මේ වැක්සින් එක ගහන්න අවශ්‍යතාවයකුත් නැහැ. හරිද? ඒක ගහන්න අවශ්‍යතාවයකුත් නැහැ. මෙම මේ පුද්ගලයා කියනවා ඒවා අපි ගහගත්ත නිසාලු අපි එයාට විරුද්ධව කතා කරන්නේ. හරිද? ඉතින් ඔය වගේ මහා උගතෝ කෝටික මහා මන්දබුද්ධික අදහස් සහ ප්‍රකාශන ඉදිරිපත් කරන මිනිස්සු මේ සමාජය තුළ ඉන්නේද්දි ඒ විතරනේ ඒ ඒ ඒ පුජ්‍යලයාගේ කරුණු ටික අල්ලගෙන ඒ ඒවම ජීවිතය කරගෙන ඉන්න මිනිස්සු කොටසක් ඉන්න ඔබ විශ්වාස කරනවද? මේ මිනිස්සයා කියනවා කසාද බඳින්න එපාලු. ලිංගිකව හැසිරෙන්නට එපාලු. මේ 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 කාලයේ වකවානුතර. එතකොට මේ පහර වදින්න කොයි සිංහල ජාතියට? එතකොට මේ කියන්නේ කාට සිංහල ජාතියෙන්නේ මේ දැන් මේක අහන මිනිස්සුත් ඇවිල්ලා මේ මෝඩයොත් ඇවිල්ලා සිංහලේ උන්නේ අහන්නේ මොකද ඒකක්වත් දෙමළෙන්වකත් ඉංග්‍රීසියෙන්වකත් කමෙන්ට් එකක් ගියේ නෑනේ උතන තේරෙනවද එතකොට මේ ඔක්කොම කසාද බඳින්න තු ඉන්න මිනිස්සු ඉන්නෝ දැන් අද අවුරුත් මේ මට නම්ගම් කියන ඒක මේ සුදුසු නැහැ වයස එහෙම කසාද බඳින්න නැහැ දැන් මේක පොඩ්ඩක් බ්‍රේක් කරලා තියාගෙන ඉන්නේ දැන් ඒකොල්ල එහෙම ඉඳීද මේ මනුස්සයර කසාද බඳින්න බැයිද දැන් ඔබ දැන් මම මේ දන්නේ එකයි මේ දන්නේ එකයි අපි නොදන්නේ කොච්චරද මෙතනින් පහර වදින්නේ කොතෙන්ද බෞද්ධ ශිෂ්ටාචාර සිංහල ජාතිය ජාතිය හරිද මේ දර්ශනය මෙතන පහර වැදුනෙන් පස්සේ ජාතියක් ඉතුරු වෙයිද ඔව් ඒ පැත්තෙන් ඔබ ඒකම මේ රටක් ඉතුරු වෙයිද ඔව් මම ඒකයි කිව්වේ මේ මගේ කතාවක්වත් සිල්වයේ කතාවක්වත් අහන්න ඕනේ නැහැ පිළිගන්නත් එපා අපි හොරුනේ පිළිගන්නත් එපා ඔබ අපක්ෂපාති පුද්ගලයෙක්නේ ඔබ දෙපැත්තටම නැතුව මැදමාවතින් දැන් නිදහස් චින්තනය තුළ ඉඳගෙන විවේක බුද්ධෙන් කල්පනා කරලා බලන්න මේ පුද්ගලයා මොනවද කියන්නේ කියලා. දැන් අනිත් ඒවා ඔක්කොම තේරෙනවා. දැන් අර කවුද අර මේ ගෑන් ළමයි කියන්නේ සෙව්වන්දි. හරිද? සෙව්වන්දි විතරද? සෙව්වන්දි විතරද මේ මාධ්‍යයකට ඇවිල්ලි බලලා බිත්තර කරකවලා පොල් කරකවලා
विकृतिता මේ ලංකාවේ මන්ත්‍ර විද්‍යාවට පහර වදිනවලු විජාතික බලවේ එන්ජීඔ කාර්ය හරහා මේ 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 අර සෙව්වන් දිලා සල්ලි දීලා මේ මේක හැල්ලුවටපත් කරන්න. ඒක හැල්ලුවටපත් කරන්න ඕනේ නැහැ. මම තරුණ පත්‍රයේ බලන්න ගත කියවන්න ගත දවසේ ඉඳන්ම තියෙන්නේ වශීගුරුකණේ කොඩු විනයි. සමහර මාධ්‍යවලත් තියෙන්නේ ඕක. සමහරු දැන් සමහර මෙහෙම ඉන්නවා සෙව්වන් දිගේ ප්‍රශ්නේ තුල ජාමේ බේර ගන්න උත්සාහ කරන කට්ටියත් ඉන්නවා. තේනද? අපි නම් එහෙම කරා අපි මැජික් කරන්නේ මැජික් කරන තේ අය අක්කැදුරින් නෙවෙයි එයා කට්ටඩියෙන් නෝයි මැජික් කියන්නේ මායානේ විද්‍යානේ ඒතර විද්‍යා ප්‍රභේද දෙකක් තියෙනවා රමේෂ් හරිද එකක් ඇවිල්ලා මාන්ත්‍රික මේ වශයෙන් කරන විද්‍යා අනිත් එක ඇවිල්ලා මිනිසුන්ගේ සිත සුවපත් කරන විද්‍යා මේ විද්‍යා පෙන්නනවා කියන්නේ මිනිස්සෙක්ව රවට්ටන්න නෙවෙයි මේ දේවල් කරන මිනිස්සෙගේ මනස සුවපත් කරන තේනද මනෝවෛද්‍යවරේ එතකොට ඒ කරුණ කරන එතකොට ඒ මිනිස්සයා කියනවා අපි නම් ওই විද්‍යා කරන්නේ නැහැලු අපි දන්නවා කරන්නේ නැහැලු කරන්නේ නැත්නම් එයා වෛද්‍ය එයා වෛද්‍යවරයෙක් නේ එයා යක්කදුරෙක් නෙවෙයි ඔය කියන්නේ ඔය අදාල කාන්තාව සම්බන්ධයෙන් නේ අදාල ගන්න කාන්තාව සහ මේ ජහ දෙක කටයුත්තගෙන මම මේ කතා කරන්නේ හරිද දැන් මේ කාන්තාවගේ සිද්ධියත් මේකට ඇඳලා වෙලා මේ මන්ත්‍ර විද්‍යාවට පහර මේ මන්ත්‍ර විද්‍යාවට කවදාකවත් එහෙම පහර වදින්නේ නැහැ මේ 5000 ශ්‍රී සම්බුද්ධ ධර්ම පවතිනවා ඕනතරම් හොරු බිහි වුණත් තේරෙනද අපි කරන්නේ මේක සමාජගත කරන එක નિවැරදිද? තේරෙනවද? નિවැරදිද සමාජගත කරන මේ මන්ත්‍ර විද්‍යාව කියන එකේ ගැටලුවක්ද නැත්නම් මේ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ? මොකද දැන් ඔබතුමාම කිව්වා වෙනත් නාලිකාවට ඇවිල්ලා සහ ඔය මේ ළඟදී ඔය සිද්ධියේදී ඔය මන්ත්‍ර ගුරුකම් කරන අය සහ ඔය යම් බලවේගයකට එනවා කියන අය හැමදෙනාම කැපිලා යනවනේ එතන. ඒගොල්ලෝ පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙනවා. මොකද්ද මෙතන ප්‍රශ්නේ මේ මිනිස්යාගේ ප්‍රශ්නේද ගුරුකම් කියලා සාස්ත්‍රයේ බොරුවක්ද ඔබතුමා මොකද්ද හිතන්නේ එතන මෙහෙමයි රමේෂ් හිතන නෙවෙයි දකින සහ දැනෙන පැති තියෙනවා මන්ත්‍ර විද්‍යාව කියලා අපි ඉංග්‍රීසියෙන් කතා කරන බ්ලැක් මැජික් සහ වයිට් මැජික් කියන එක හයිද ඒක මායා ක්‍රම වේදයක් ඒක නොපෙනෙන බලවේග හරහා කරන දෙයක් එතකොට නොපෙනෙන දෙයක් පෙනෙනවා හා පවතිනවා හා කියලා විශ්වාස කරන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා අපේ ලංකාවේ මේ ජන සමාජයේ තේනද එතකොට මේක මට මතක විදියට මේ මේක මුද්‍රිත මාධ්‍ය ඒ කියන්නේ මේක මුද්‍රණය කරලා ඒ කියන්නේ අර පොත් වලට රචනා කරලා ඉවරලා මේ මන්ත්‍ර එහෙම මිනිස්සු මුදල් රූපේ මේ අවශ්‍යතාවය පිට දේවල් කරානේ අන්න එදා පටන් ඒ සිද්ධුනේ කවද්ද අන්න එදා පටන් මේ මන්ත්‍ර පොත් කඩෙන් අරගෙන මේක ලස්සනට කටපාඩම් කරලා මොකක් හරි තටුවක් කරා මල් බලියක් හරි හදලිවල මිනිස්සු කියලා යන්ත්‍රයක් දානවා කරට දැන් උඹට සුවයි කියලා වෙලා එනද ඒ තුල ඒ මනුස්සයාට ඒ දේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ඒ අර මානසික අලසක් නේ නේද ඔව් සමහර තැන හරිද එතකොට ඒ නොවේ මේ මේ මන්ත්‍ර විද්‍යාව කියන්නේ එතකොට එහෙම මම කියන්නේ බොරු කරන කණ්ඩායම හරිද එතකොට ඒක පේන්නේ නැහැ හරි ගියොතින් අන්න තව එයාට කමෙන්ට් එකක් හම්බ වෙනවා එතකොට මේ වගේ වටපිටාව තමයි මේ භූත විද්‍යාව කියන කාරණාව තුල තියෙන්නේ මන්ත්‍ර විද්‍යාව සහ හරි යంత్ర මන්ත්‍ර එතකොට මේ මිනිස්සු දැන් අපේ ලංකාවේ ඉස්සර තිබ්බා ජන කොට්ටාස 18ක් සී ජන කොට්ටාසය තුළ දැන් පසු කාලීනවනේ ඔය කුල ගෝත්‍ර කියන එක ආවේ එතකොට මේ කුල ගෝත්‍රවල මේ ගොඩවල් වල මේ මේ දැනුම ආරක්ෂාව පිට සංගවගෙන හිටියා මේක සංගවා ගැනීමන්නේ ආරක්ෂාව පිට ඒගොල්ලන් මේ પરම්පරාවෙන් පිට දෙන්නේ නැහැ එනද પરම්පරාවෙන් පිට දෙන්නේ නැති දෙයක් ඒක එතන යම්කිසි රසයක් තියෙනවනේ ඒක යම්කිසි උනන්දුවක් තියෙන සමහරුන් ගන්න ගන්න. ඉතින් මේ මේක ආරක්ෂාව පිණිස ඒ මිනිස්සු මේ විද්‍යාවන් ආරක්ෂා කරගෙන සංගවා ගැනීමක් විදිහට සමහරුන් ඒක දකිනවා. එතකොට මේ තියෙන අරුමය තුලම මේ තටු ටිකක් හදනවා, බීදි ටිකක් හදනවා, යහන් ටිකක් හදනවා, මේ කරන ක්‍රියාකම් මිනිසුන්ට සල්ලි හම්බ වෙනවා මේ කියන අදහස ආවා. දැන් හැම දෙයක්ම අපේ රටේ සල්ලිනේ කරන්න උත්සාහ ගන්න මිනිස්සු. මොනවා හරි බල්ලෙක් හරි මරලා ඌට සල්ලි හම්බ වෙනවනම් ඒක දෙය කරනවා එතකොට එතකොට මේක තමන්ගේ මුදල් උපයා ගැනීම වැඩපිළිවෙලක් කරගෙන සමහරු ඉන්නවා ඉතින් දැන් ඔය තියෙනවා මම නම කියන්න ඒ නම ප්‍රසිද්ධ කරහට කමන්නේ ඒ පොතේ අංජනං කණ්ණාඩිය ටික පරණ පොත 1900
පනස් ගණන් වල ගහපු ඒකේ තියෙනවා 300 ගානක් මැජික් කරන ওই බිත්තරයි පොල් ගෙඩියේ කතාවනේ තියෙන්නේ හැබැයි ඔය ධර්මයට කියන්න අමතුණා මීට කලින් සමහර මිනිස්සු පච වෙලා තිනවා පිටි කොටන්න ගිහිල්ලා මේ අංගම්පොරයි කියන කියාගන්න සටන් ශිල්පීන් කියන කොටස පොල් ලැබිද්දවන එතකොට ඒක කියන්නේ මොකද්ද මේ රාවණ ශක්තිය තුල තමයි මේ පිටි කොටන්නේ එතකොට රාවණ ශක්තිය භාවිතා කරන්න පිටි කොටන්නද අන්න පාර්ලිමේන්තුවට හෙණයක් ගැස්සෙව්වා නම් යන්න කමන්නේ කිව්වට මේක මේ රාවණ ශක්තිය භාවිතා කළා තමයි මේ හෙණ හතක් ගහලා තියෙන්නේ කියලා හයිද එතකොට පොල් ගෙඩිය කරකවන්නේ රාවණ ශක්තිය හොඳ හොඳට මතක තියාගන්න ඈ ඔන්න ඔය වගේ මිනිස්සු ඉන්නවා එතකොට මේ ඔන්න ඔය වගේ තමයි ලංකාවේ වැඩපිළිවෙල සැකසෙන්නේ තේනද හැබැයි යంత్ర මන්ත්‍ර ගුප්ත විද්‍යාව කරන ගුරුකුල අදලත් ඉන්නවා 102ක් වගේ හැබැයි මම එතන දෝෂයක් දකින්නේ නැහැ ඉතින් මේ මිනිස්සු කලබල වෙන්නෙත් නැහැ මේ ඔය මිනිස්සු ඇවිල්ලා මාධ්‍යට දාන සම්දර්ශන දිහා දැක්කම මේ මිනිස්සු කලබල වෙන්නේ ඒකට හේතුව ඇවිල්ලා මේ මිනිස්සු දන්නා සත්‍යතාවය කියන්නේ කොතනද කියලා තේනද දැන් අර අංජනම් කන්නඩිය ගත්තා නම් ඇස් වලට වීදුරු කටු පොඩි කරලා දාන ක්‍රමවේද තියෙනවා හානි සිදු නොවෙන්න මේ ඖෂධත් එක්ක මිස්ටර් කරලා ඖෂධ කරලා සහ ඒ වගේ දේවල් ඉතින් මේ වැදගත් කතාව කියන්නේ මේ කොහෙවත්වත් ඉන්න ගෑනු ටිකක් අල්ලගෙන මේක මේ විනාශ කරනවා කියලා අමුතුවෙන් විනාශ කරන් දෙන්නේ මම මෙතන ඉන්නවා ඩුප්ලිකේට් ගොඩක් තියෙන තැන ඔරිජිනල් එක ආරක්ෂණය වෙනවා මිස් ඔරිජිනල් එක නිතරම ආරක්ෂණය ඒෙන් නිවැරදි ප්‍රතිඵල ලබන්නේ ඒට සුදුසු මිනිස්සයා පමණයි ඒ ප්‍රතිකාර ලැබුවත් දැන් මෙහෙම දැන් දැන් ඔබ විශ්වාස කරනවද දැන් ඔබ යනවා වෛද්‍ය මධ්‍යස්ථාන සිංහල ඖෂධ කරන තැන් 100කට විතර යනවා කොන්දේ අමාරුවක් කියමුකෝ සුව වෙන්නේ නැහැ දැන් ඔබ කියනවා මේක සුව වෙන්නේ නැහැ බොරු කියලා ඇත්තටම වෛද්‍ය විද්‍යාව බොරුද දැන් ඒ කාලේ පැවතුන සටන් දෙක ගත්තාම ආසේ මිනිසුන්ගේ අතපය කැපෙනවා බෙලි කැපෙනවා කතා මේ තියෙන පුස්කොළ ග්‍රන්ථවල මාදර ජීවමානව තියෙන බතක් දෙන්න කලින් බෙල්ලහා කරන්න පුළුවන් එතකොට දැන් මේවා බොරු වෙන්නේ නැහනේ ඒක පවතිනවා ඉතින් මිනිස්සු මේකත් නැtei කියලා බඩවඩා ගන්න ක්‍රමවේදයක් තමයි මෙතන උත්සාහ ගන්න මොන සාකච්ඡා මොන පොදා සාකච්ඡාව තිබ්බා ඒ නිසා ඒක ප්‍රකට කරන්න ඕනේ ඒක තමයි හැබැයි මේ දැන් ওই වෛද්‍ය භෞතික විද්‍යාත්මකව කතා කරන ඒ වෛද්‍යවරු ඒ පාර්ශ්වයන්ට තමයි මෙතනදී මේ කාරණා මේ සාකච්ඡා කරලා කරුණු පහදලා දීලා උන් මෙතන මේ මේ වැඩි ගෞරව හිමි කරගෙන තියෙනවා මේ හැම වැඩසටහනකම ඔය අපි මේ රූපවාහිනිය වල දකින්න වැඩසටහන් වල ඔය එන කිසිම කෙනෙකුට මම අර නැවතත් ඒ කාරණේ කියන්නේ තරු මහත්මයා ඔය දක්ෂයෝනේ උතන්ට එන්නේ ඒතොර මේ මිනිස්සුන්ට ඔය කියන කිසිම අභියෝගයකට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා ඒක තමයි ප්‍රශ්නේ කියලා මෙහෙමයි දැන් ඉස්සෙල්ල උතන ඔන්න වැදගත් කාරණාව අපි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යා දැන් ඔබ මට කියන්න ඔබ දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න මම මෙතන මොනවා කරලා පෙන්වුවද ඔබ මන්ත්‍ර විද්‍යාව සහ මම සත්‍යවාදී පුද්ගලයෙක් කියලා පිළිගන්න මොනවා කරලා පෙන්වුවද කියන්න පොල් ගෙඩියක් කරකෝ නෑ පාදරොත් නෑ එහෙම නෙවෙයි දැන් නෑ දැන් මෙහෙම දැන් මම මේකම කියන්නම් දැන් ඒ වගේ දේවල් මොන යම් හෝ විදියකින් කරන්න පුළුවන් මැජික් එකක් විදියට හරි මොනවා හරි දැන් අර පා කරන එක කරන්න පුළුවන්ද සාමාන්‍ය ඒක තමයි කියන්න හදන්නේ හරිද රමේෂ් පා කරන එක නම් කරන්න බෑ ඒක මැජික් එකක් නෙවෙයි දැන් මම දැක්කා මම මේ වැඩසටහන බැලුවා දැන් අර ඒ වෛද්‍යතුමා කියනවා විද්‍යා කුලපති මහත්මයා කියනවා අර පෙට්ටි තුනක් තියෙනවා ඒ පෙට්ටි තුනේ තියෙන එක මොනවද කියලා කියන්නේ එතෙන්ට තමයි දැන් මම මේ එන්න හදන්නේ දැන් මේ මිනිස්සු අනාගත තැනක් මේ ක්ලියර් කරන්න හදන්නේ හරිද දැන් කියනවා අපේ විද්‍යා කුලපති මහත්තයා සහ හේතුඵල සංවිධානයේ මේ වයසක උන්දල ටික මේ පෙට්ටි ඇතුලේ තියෙන ඒවා කිව්වොතින් මන්ත්‍ර විද්‍යාව සත්‍යයි කියලා පිළිගන්නවලු හරිද යකෙකුට ඕක අසූට ගිහ පෙරේතෙකුට ගිහිල්ලා බලලා මේ කියවගෙන ඉන්න පුළුවන්ලු හරිද හැබැයි මතක තියාගන්න තව දෙයක් දාගෙනා හෙට ඇදෙන්න තියෙන ලොතරැයියේ අංක ටික කියනවා හරිද මෙහෙම දේවල් තියෙනවා මේ රමේෂ් මන්ත්‍ර විද්‍යාව තියෙන්නේ පෙට්ටිය ඇතුලේ තියෙන දේ බලන්නවක්වත් හරිද හෙට ඇදෙන තියෙන දිනුම කියන්නවක්වත් නොවේ අංක කියන්න නොවේ තරු මහත්තයා ඔය කතාවම තමයි එතනත් කියන්නේ නෑ ඉන්න මට විනාඩියක් දෙන්න එතන කියන කතාවට වඩා වෙනස් කතාවක් යනවා මෙතන හරිද මේ කතාව අවසන් වෙන්නට ඕනේ එතකොට මන්ත්‍ර විද්‍යාවෙන් කරන්නේ වෙන රාජකාරියක් එහෙනම් එය අදාළ වෙන්නේ අදිමානසික විද්‍යාවට දැන් මොතන අදිමානසික විද්‍යාව වෙන් කටයුතු කරන මිනිස්සෙක් ඇවිල්ලා තියෙනවද කියනකොයි පොදා වැඩසටහනකට
මන්ත්‍ර විද්‍යාවෙන් අනික පොයත් දවසකට කොහොමද කියන්නකෝ මන්ත්‍ර එක බල පිහිටනවද මේ පොයත් දවසේ මන්ත්‍ර ජපකදී මේ දවසේ කරපු වැඩසට හන්වේ ඊට පෙර පටිගත නෑ සජීවී පටිගත කිරීමක් නේද මේ සමහරක් තැන් වල යනවා නෑ එදා දවසේ නෙවෙයි ඒක සජීවී පටිගත කිරීමක් ඒක මේ විදිහට වැඩසට හන දිගට යනවා වැඩසටහන නතර කරන්නේ නැහැ කොහෙවත් නමුත් පොයට කලින් පටිගත කරපු වැඩසටහන් නේ හැම එකම ආ හැමද හරි ඒකත් ගැටලුවක් නැහැ කියමුකෝ එතකොට මේ මම කියන්නේ පොයත් දවසේ එහෙම මාන්ත්‍රිකමය බලයක් නැහැ කියන එක ඉතින් ඔතන තියෙන පැහැදිලිවම ප්‍රශ්නේ මෙතන අධිමානසික විද්‍යාව සහ භූත බල බලවේග කියන දෙක ඔට්ටාසේ හඳුනාගත්තේ නැති මිනිස්සු ඉන්නවා ඇත්තම කතාව වර්තමානයේ ඉන්නව අර්ධ කියලා කට්ටඩි කොට්ටාසය ඒ බාගෙට ඉගෙන ගත්තේ ඒ මිනිස්සුන්ට කවදාවත් බෑ අමනුස්සෙක් හසුරවල ඉවරලා ප්‍රායෝගික දෙයක් සිද්ධ කරන්න ඇත්ත කතාව ඔන්න ඔතන කියන ඔබතුමා කියන්නේ ඔය ගියපු රූපවාහිනී කිසිම වැඩසටහනකට හරි මිනිහෙක් ගියපු නැති එකේ ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ නෑ හරි මිනිස්සු ගිහිල්ලා තියෙනවා ඉතින් අර අභියෝග මම එක්කෙනෙක් ගිහිල්ලා තියෙන පොඩ්ඩයි ඉන්න හරි මිනිස්සෙක් ගිහිල්ලා තියෙනවා හැබැයි ඒ මිනිස්සයා යක් ඇතුලේ ඒ මිනිස්සයාට ඔය පෙට්ටිය අසිරියනේවා කියන්න බෑ හැබැයි ප්‍රායෝගිකව වැඩ කරලා පෙන්නන්න දේවල් නැහැ අතරම මේ මන්ත්‍ර විද්‍යාවේ මැජික් කරන්න පුළුවන් දැන් මං ඔබට ඔබේ ශරීරයේ දරනඩු කරලා පෙන්නෝ තින් ඒක මාන්ත්‍රික කටයුත්තක් නෙවෙයි ඒක මැජික් එකක් මැජික් එකක් කියන්නේ මිනිස්සෙගේ සිත සුවපත් කරන්න ඔව් ඒකට කියනවා විඥා කියලා තේරෙනද තව සැරයක් කියනවා එතකොට විඥා කිසිම මාන්ත්‍රික බලයක් නැහැ රමේෂ් ඔව් දැන් ඔయిత වඩා මම කිව්වනේ ඔయిత වඩා දේවල් තියෙන අර අංජනං කන්නඩිය කියන පොතේ ඔව් ඒකක් බලලාගෙන ඇවිල්ලා අපරාධ මට එකක් කරන්නත් බැරුණා මම වැඩ නෑ ඒක තමයි මේ කොටස් දෙක අපි හරියට හඳුනගන්න ඕනේ ඒක හරි ඔගේ ප්‍රශ්නේ තියෙන ඔය ඕවා කරන මිනිස්සුමනේ මිනිස්සු මුලා කරලා තියෙන්නේ මැජික් වෙන්නලා නෑ ඕවා කරන මිනිස්සු නෙවෙයි මම කියන්නේ අර්ධය කියලා කොටාසය ඔව් ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාණයකට දන්නවා ඔව් ඒක තමයි දැන් මේ විෂය තුල ඒගොල්ලන්ට නොදන්න මිනිස්සුන්ට බොරු කරන්න පුළුවන් අන්න ඒක අර විද්‍යා කුලපති වගේ මිනිස්සුන්ට බෑ බොරු කරන්න शास्त्र भूतिया गिहिल्ला මම දැකලා තියෙන පොප් අප් වෙන ඇයි අර පෙට්ටිය තියෙන කියන්න බැරි. ඔතන කතාව මෙහෙමයි. මම දැන් කලිනුත් කිව්වා පෙට්ටියක තියෙන දෙයක් අදෘශ්‍යම අමනුෂ්‍යයෙකුට කියන්න පුළුවන් වුණාට ඕකට අමනුෂ්‍යයෙක්ගෙන් වැඩ කරන මිනිහෙක් ගියාද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි මං කිව්ව ඔතන එන මිනිසුන්ගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. හරි කෙනා ගිහිල්ලා නේ. හරි කෙනා ගිහිල්ලා ඔතන එන මිනිස්සු. හැබැයි කෙනෙක් ගියා කියලා. කෙනෙක් ගියා. ඒ මිනිස්සු ඉතින් අර භූතයන්ගෙන් ගිහිල්ලා මේ ඔක බලාගෙන ඉවලා කනට මේ කර්ණ මුණ්ඩේවක්ක නේත්‍රා වර්මක්ක තේ මිනිස්සුන් නැහැ. මන්ත්‍ර විද්‍යාව හසුරන. ඉතින් ඒ මිනිස්සුන්ට හැංගින් දෙනින් කියන එක නේ. ඔව්. මන්ත්‍ර පුත් අර මන්ත්‍ර වචන අකුරු වල තියෙන ශක්තියෙන් වැඩ කරනවා කියන මන්ත්‍රය කියන්නේ. වැඩ කරන පුද්ගලෙක් එයාට අමනුෂ්‍යෙක් කතා කරන එකක් ඇහෙන්නේ නැහැ. ඒක හරි. ඒක මම පිළිගන්නවා. නමුත් එතකොට දැන් ඔන්න ඔතන පටලවා ගන්න. ඒක හරි. ඒක හරි. එතකොට අර ශරීරයට යමක් වැහෙනවා, භූතයෙක්, පෙරේතයෙක් එක්ක ගනුදෙනු කරනවා කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න ඕන. මම හිතන බුදුමත් ප්‍රතික්ෂේප කරනවා ඒක. ඒ කියන්නේ තව පැහැදිලි කරන්න. භූතයෙක්, පෙරේතයෙක්, යක්ෂයෙක් ඇඟට අරගෙන සාස්ත්‍ර කියනවා වැඩ කටයුතු කරනවා කියන කාරණේ අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා එතකොට. නෑ. ඒක ඇල්ල බොරු. නෑ. ඒක ඇල්ල බොරු. එහෙම අයට බැරි වුණානේ. එහෙම කියපුවා වැඩසටහන් වලට රූපවාහිනිය වතරන් ඇවිල්ලා. ඒක ඒ මිනිස්සුන්ගේ දුර්වලකම. මිනිස්සුන්ට දැන් එහෙම දැන් අපි ආරුඩකාරයෝම ගැන කතා කරමුකෝ ආරුඩයක් තියෙන දැන් අපි දකින්නවනේ අර කවුද අපේ අර ඔය පහුගිය කාලේ ප්‍රසිද්ධ වෙලා හිටු මහත්තයා ඉන්දික දොරවත්ත මහත්මයා කනාලිකාවක ඒක නම් මේ ප්‍රශ්නේ ඒක කනාලිකාවක ඇතුළේ තියෙන දේ කියනවා අනිත් නාලිකාවෙදි කියන්න බැරි වෙනවා විද්‍යා කුලපති මහත්මයා එකකදී අභියෝග කරන එකෙදි කියන්නේ නැහැ නමුත් අර අර චැනල් එක මුලින්ම කරන නාලිකාවෙදි කියනවා ඒක වෙන වෙන මේ මිනිස්සු මුලා කිරීමක් එතන කියන ඔබතුමා කියන්නේ මේ වගේ මේ මොකක් හරි සහයක් නැතුව මේක කරන්න බෑ කියන එක මෙහෙමයි දැන් මම කියන්න ගියේ ආරූඪ වර්මම්ම ගමුකෝ අමනුෂ්‍යෙකුට මේක අපි වෙනම පරාසයක් තුල කතා කරන කාරණාව රමේෂ් අමනුෂ්‍යෙකුට ආරූඪයක් වර්මකට එනකොට එයාට වරන් අවකාශයක් දෙනව අදාළ කරන අභිමත දේවතාවා තේරෙනවද එතකොට ඒක ඇවිල්ලිවලා අපි කියමුකෝ මේ කඳෙන් උඩ තියෙන රෝග විතරයි මිනිස්සුන්ට කියන්න පුළුවන්. කඳෙන් පහළ තියෙන රෝග කියන්න බෑ. ඔන්න ඔය වගේ වරන් අවකාශ දෙනවා. එතකොට සර්ව සම්පූර්ණ වශයෙන් යම් යම්කිසි ප්‍රමාණයකට
මේ වරංගත්ත අමනුෂ්‍යෙක්ට පුළුවන් හැකියාවක් තියෙන මේ දී කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ඔතෙන්ට එහෙම මිනිස්සෙක් ගිහිලා නැහැ මම කවදාවත් කියන්නේ අමනුෂ්‍යයන් ශරීරගත වෙන්නේ නැහැ කියලා මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයේක තියෙන නාගයන්ට පුළුවන් මිනිස්සෙන්ගේ ශරීරගත වෙන්න කියලා එහෙම අදෘශ්‍යමාන බලවේග ශරීරගත වෙනවා කියන ධර්මයේ තුල සඳහන් වෙනවා අපි කියන්නේ බොරු නෝ හරි මේ දවස්වල හැමතැනම කතා වෙන කාරණා ගොඩක් එක්ක අපිට කතා බහ කරන්න අපි මේ අවස්ථාව උදා කරගත්තේ මොකද අර අපි හැමෝම සමාජ මාධ්‍යත් එක්ක ගැටෙනවා මේ දේවල් බලනවා අපි දැන් රූපවාහිනිය බලනට වඩා ෆෝන් එකනේ බලන්නේ මේකෙන් තමයි හැමදේම දැන කියාගන්න ඉතින් සහතරු මහත්මයා මේ අපි ඉස්සරහටත් කතා බහ කරමු වැඩසටහන් කීපයක් යොදාගෙන අපේ නිෂ්පාදක මහත්තයා කියනවා අපි කරමු කියලා ඉස්සරහට දැන් අපි බලමු මේ වැඩසටහන බලලා දැන් මොකද අර නම් කීපයක් කිව්වනේ මාතරු දෙන්නේ තුන් දිනකව සමාජ මාධ්‍ය අදහස් දක්වන පිරිස ගැන ඔබ සඳහන් කරා ඒ අයගේ අදහස් මොනවා වේද ඉස්සරහට ඔබතුමාට ඒ අය සම්බන්ධ වේද කියන එකත් එක්ක අපි බලලා ඉස්සරහට යොදාගමු ඔබේ අදහසුත් අපට කියන අවසාන වශයෙන් විනාඩියක් දෙකක් අරන් යමක් කියන්න පුළුවන් ඔබතුමාට ජනතාවට මම දැන් අද ඇත්ත වශයෙන්ම මගේ විෂයවක්වත් එහෙම නැත්තම් මම ගමන් කරන මාවතක් තුල නොවේයි අද මේ කතාව ගොඩ නැගුවේ සමාජයේ තියෙන යම්කිසි ප්‍රශ්න මාලා කිහිපයක් තමයි අරගෙන කතා කරේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි යම් යම් පුද්ගලයන් සරණ නොගිහින් මේ යන කාලවකවාන තුළ තමන්ගේ ධර්මයක් දියුණු කරගෙන නිදහස් මනසකින් යුතුව නිදහස්ව යම් කිසි නිවැරදි ආකාරයකට යම් කිසි කරුණක් දිහා බලන්නට පුළුවන් නම් කිසි ඕනම වැඩසටහනක් ඕනම සාකච්ඡා ඕනම පුද්ගලයෙක්ගේ අදහසක් බලන්නට පුළුවන් එතනින් එහාට දෙයක් තව කෙනෙක් කියන දෙයක් සරණ යන්නට එපා. කොටින්ම කියනවා මේ සත්‍යය කතා කරු මම අක්කා. දැන් මේ කතාව දැන් සමහරකට ඔය කියන පුද්ගලයන්ගේ දේවල් නොබලපු කෙනෙක් බලනවා වෙන්නත් පුළුවන්. නැත්තම් බල්ලා හොඳටම පදන් එච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කල්පනා මේ දීපු අපි මාවත් දීලා තියෙන. ඒ මාවත් තුල කොතනද පහර වදින්නේ? ඒ පහර වදින තැන හොයන්නට නම් ඔබ ධර්මය කොලේකට හරි ලියවිලා තියෙනවා දැන් ඐඩෙන්ටි එකක් නැතුව මිනිස්සෙක් කොළඹින්ද අනුරාධපුරට යනකොට ඒ ඐඩෙන්ටිය ගෙදර දාලා ගියපු අවස්ථාවක පොලිසියෙන් නවත්තලා ඐඩෙන්ටිය චෙක් කරන්න වෙලා ඐඩෙන්ටිය ගනන්නේ නැහැ. ඇයි කියලා අහුවෙන් පස්සේ මම ඐඩෙන්ටිය ගේන්න ඕනේ කියලා දන්නේ. ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. Taman නමට හෝ කොලේකට හරි මොහොකට හරි සිංහල බෞද්ධයල ඉපදුනා නම් Tamanගේ අයිතිය තමයි ධර්මය අසුරු කරන එක. Tamanගේ ජාතික ඉතිහාසයේ සොයන්නට ඒ තුල ඒක Tamanට දන්නේ නැහැ කියන එක බෑ. ඔව් අපිට කියලා නැහැ කියන එක. ඒක සොයපු නැති එකේ වරදයි මේ. අනේ වාරි මම අවසානයේ Tamanගේ පිටිට ඉන්නේ Taman විතරයි අවසාන මොහොතේ. ඒ නිසා අපි එතුමා කියනේ නිවැරදි මාර්ගය හොයාගෙන යන්න උත්සාහ කරමු. ඕන දෙනෙකුට ඕන කෙනෙකුට ඕන අදහසක් කියන්න ඉඩ තියෙනවා මේ සමාජ මාධ්‍ය ඇතුලේ. ඒක තෝරා බේරාගෙන ඒ දේවල් එක්ක ගනුදෙනු කොහොමද කරන්න කියන එක ඔබට බාරයි. එහෙනම් තරු මහත්මයා බොහොම ස්තුතියි. අයිබර්න ඔබතුමාට අපි නැවත මුණ ගැහිලා කතා බහ කරමු. වැඩසටහන අවසන් කරන්නයි හදන්නේ. ඔබේ අදහසුත් අපට කියන්න. විශ්වකර්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිළු දිනාටම යහපත් හෙට දවසක්. අයිබර්න.